This is the new Nokia 7 Plus. අපේ වියදම් 1.5කින් ඉහළ ගිහිල්ලා තියෙනවා මේ සියලුම ආනයන කරන ආහාර ද්‍රව්‍ය උදෙසා. මොකද විනිමය අනුපාතය 1.5කින් ඉහළ ගිහිල්ලා තියෙනවා ගිය මාසයේ සිට මේ මාසය දක්වා. නමුත් මේ වැඩිවීම දැනට කිසිදු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයකට මේක ක්ෂණිකව බලපාන මිල ඉහළ යාමක් අපි වෙළඳපොළ දක්නට ලැබෙන්නේ නැහැ. මේට හේතුව තමයි බොහෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දැනට අපි අලෙවි කරන ජාත්‍යන්තර මිල දර්ශකය විශාල ප්‍රමාණයකින් අවපාතයකට ලක් වෙලා තියෙනවා. විනිමය අනුපාතය දිගින් දිගටම ඉහළ ගියොත් ඒ ඉහළ යන ප්‍රමාණයට සාපේක්ෂව යම් කිසි ඉහළ යාමක් දක්නට ලැබෙයි. ඒක අවම වශයෙන් තව මාසයක පමණ කාලයක්ම වාගොසින් තමයි සිදු වෙන්නේ. මොකද මේ ආහාර ද්‍රව්‍ය දැනට දෛනික වෙළඳපොළේ තිබෙන බැවින්. මේ මිල නිර්ණය වන්නේ වෙළඳුන්ගේ අවශ්‍යතාවය අනුව නෙමේ. ප්‍රධාන හේතු කාරණා හතරක් කරුණකටගෙන. ඒ කාරණා හතරක මොනවාද කියලා අපි ප්‍රකාශ කරනවා නම් ඒ ආහාර ද්‍රව්‍යයට තිබෙන රේගුබදු ප්‍රමාණය. රේගුබදු අය කරන්නේ කිලෝවක් සඳහා රුපියල් වලින්. එතකොට විනිමය අනුපාතය කොයි අගයකට ඉහළ ගියත් රේගුබදු ඉහළ යාමක් සිදුවන්නේ නැහැ. දෙක, ඒ ආහාර ද්‍රව්‍යයට ඒ සතිය හෝ ඒ කාලවකවානුව තුළ ජාත්‍යන්තර මිල දර්ශකයේ තිබෙන මිල ප්‍රමාණය. තුන්වෙනි කාරණාව තමයි දේශ වෙළඳපොළ තිබෙන ඉල්ලුම සහ සැපයුම. මෙන්න මේ කරුණු කාරණා සම්පූර්ණ වෙලා තමයි මේ මිල නිර්ණය වෙන්නේ. අපි කිසි කෙනෙක් එක පුද්ගලයෙක් නෙමෙයි මේ තොග වෙළඳපොළ මිල නිර්ණය කරන්නේ. ඒක මේ කරුණු කාරණා එක්ක සැසඳිලා දිනපතාම ඒ මිල નિરાයාසයෙන්ම උච්චාවචනය වෙනවා. සමහර වෙලාවට එක දවසකට එක ආහාර ද්‍රව්‍යයක් සඳහා උදාහරණයක් වශයෙන් බීලුණු උදෑසනින් ඉඳලා හවසට රුපියල් 5ක වෙනස් වීමක් දක්නට ලැබෙන්න පුළුවන්. ඉතින් මේ විනිමය අනුපාතය අනුව බීලුණු වගේ ආහාර ද්‍රව්‍යයකට රුපියල් වෙනසක් දකින්නේ අපි. ඉතින් ඒක දැනෙන වෙනසක් නෙමේ වෙළඳපොළට.